এমন মাল দিবা কার ব্যাটারিয়াক মোটরসাইকেল ব্যাটারিয়াক কার ব্যাটারিয়াক না মেকে কোহমতে কি না মার ই মোটরসাইকেল ব্যাটারিয়াক কি মোকে কার ব্যাটারিয়াক পড়া পুলোঙ্গি মোটরসাইকেল ব্যাটারি টুইল ব্যাটারিয়াক আলু তেরিয়া করা গানি আলু তেরিয়া সরি চার্জ করা গানি কোহমতে কি রে মেনে প্যাক কে দিন আমি প্যাক কে গ্যালিউ বিনে মে প্যাক কে কা মেকে বড় করু প্যাক কে কা মেকে মোটরসাইকেল গ্যারেজ জি কা আইয়ে গানি কি প্যাক কে কা নিশ্চয় সিসি রে গে তিচ্চ মেবে হরি যে মেকে বড় করা নাই কি রে তুমি মটা কিউবে අවුට්ක මතක තියාගන්න චාර්ජ් කරන්න සාමාන්‍යයෙන් AC එන්නේ අපේ ට්‍රාන්ස්ෆෝමර ට්‍රාන්ස්ෆෝමර AC නම් අපි ඒක DC වලට හරවනවා DC වලට හරවගත්තා පස්සේ තමයි බැටරිය චාර්ජ් වෙන්නේ රයිට් ඒක කීපදෙක් අහලා තිබ්බා කොහොමද දැන් ඒක කරගන්නේ චාර්ජරයක් හදාගන්නේ කොහොමද කියන එකත් අපි මෙතනින් බලා ගන්න පුළුවන් වෙයි අපිට බලමු දැන් අපි මේක ගලවලා දැන් අපි මොකද්ද වෙන්නේ කියලා අපි ඉස්සෙල් ප්ලග් කරලා බලමු මේකේ කරන්ට් එක අවුට් වෙනවද නැද්ද කියලා අවුට් වුණත් නැතත් DC range එකේ තියෙන්නේ මේ තියෙන්නේ ඔත් එක අපි මෙතන තියමු මේක ඉන්න මේක දාන කියලා කියම මේක අවුට් වෙන්නේ නැහැ පේනවනේ ඔන් එකේ තියෙන්නේ සේච් ඔව් සෝරි මෙතන ස්විච් එකක් තියෙනවා මොකද්ද මේ ස්විච් එක වැඩ කරන්නේ නැත. සෝරි. දැන් මෙතන මේ දෙක තියෙන ස්පාක් වෙන්න ඕනේ මේ කරන්ට් එක යනවා. ඒක නෑ. රයිට්. අපි දැන් මේක ගලවලා බලමු මොකද්ද මේකේ තත්ත්වය කියලා. මේක මේ හදපු එකක් ඈ. කවුරු හරි හදපු එකක්. සාමාන්‍ය මේ පවර් කම්පියුටර් පවර් සප්ලයි එක කේසින් එකකට තමයි මේක සෙට් කරලා තියෙන්නේ. නමුත් මේකුල දකලා ඇති මේක මේක මේ වගේ කේසින් එකට හදනවා සෑහෙන්න හුඟක් කට්ටිය ඔයගේ කේසින් ඉතින් ඔයාලට ඕන තරම් හොයාගන්න පුළුවන් ට්‍රාන්ස්ෆෝමර් එකක් තමයි හොයාගන්න ඕනේ රයිට් බලමු මේක මොකද්ද කියලා මෙතින් මොටර් සයිකල් රෙක්ටිෆයර් එකක් රයිට් අපි බලමු ඉස්සෙල්ලාම මෙතනට කො ඒසී අවුට් එක බලාගත්තොත් අපිට පුළුවන් රයිට් මෙතනින් 230 එක ඉන්නනවා හරිද රයිට් එක වයර් එකක් ඩිරෙක් කරනවා මෙතනට හරිද එතකොට අනිත් වයර් එක රයිට් මෙතන එතන ට්‍රයන් මේ ඩුවල් ට්‍රාන්ස්ෆෝමර් එකක් මේගොල්ලෝ ඇත්තෙහි කුත් තියෙනවා රයිට් එක අපිට දාලා නැහැ සෝරි මේ ස්විච් එක ස්විච් එකකින් ආයි මේ පැත්තෙන් මෙතනට මේක මේ අවුට් වෙන්න නැති වෙක එක්ක එක ස්විච් එකේ කේස් එකක් වෙන්න පුළුවන් ඉස්සෙල්ලා අපි ස්විච් එක සෙට් චෙක් කරමු ස්විච් එක ඕකේ ස්විච් එක ප්‍රශ්නයක් නැත්තම් මෙයා මෙතනට එනවා මෙයා ඩිවෙක් මෙතනට එනවා කනෙක්ටර් බාර් දෙකක් දාලා තියෙන්නේ අවුට් එක අපි දැන් මෙන්න මෙයා දෙක මේ ඇයි මෙතනට ගිහිල්ලා තියෙන්නේ මේ දෙක අපි පොඩ්ඩක් ලියා ගන්නවා
මොකද මෙතන AC out එක අපිට එනවා කියලා බලා ගන්න ඕන නිසා. වයර් එක පිච්චලා එකයි මෙච්චර දුර ටේප් ගහලා තියෙනවා. අපි ටිකක් අයින් කරලා දැන් අපි ජෙක් කරනවා මේක අපිට එනවනම් AC out එක අපිට දෙන්නවා. DC AC ඔන් පේනවා AC out එක එනවා. Wire code එක තමයි. ඒ මෙතනින් එන්න ආවෙ නැත්තේ. ඔව් switch off කළා. ඔව්. ඔයාලට මේ multi pitch එක නැති හින්දා හොඳයි. දොළහයි දැක්ක මේක හොඳ ඇම්පියර් එකක් ඇති දැක්ක සුපර් ඇම්පියර් එකක් තියෙනවා මේක තමයි කේස් එක මේක අනිවාර්යෙන් ටූල් කියන්නේ මේක රෙක්ටිෆයර් එක ගිහලා තියෙනවා රයිට් දැක්ක මේකට ඕන එක රෙක්ටිෆයර් එක ගන්න නම් හයි ඇම්පියර් වෙන්න ඕනේ ඈ ඇම්පියර් 15ක් 20ක් 30ක් වුණත් කමක් නැහැ ඇම්පියර් 1000ක් වුණත් කමක් නැහැ රෙක්ටිෆයර් එක ඕකේ කරගන්න අවුලක් නැහැ රයිට් මෙන්න මේ જાති රෙක්ටිෆයර් එකක් දාන්න පුළුවන් දනවා මේ පැත්ත මේ පින් දෙක AC මේක ධන මේක ඍණ නෙගටිව් පොසිටිව් නෙගටිව් AC දක මේක ධන මේක ඍණ මේක AC දෙක මේ පැත්ත දෙක මේ දෙක AC මේක ධන ඍණ රයිට් ඔයගොල්ලන්ට මේ සාමාන්‍ය මිනිමින් එකකට ගන්නවා නම් ස්මූත් කැප් එකක් දාන්න පුළුවන් සාමාන්‍යයෙන් වෝල්ටේජ් 24 UF ඕන තරම් වැඩි වෙන එකක් උනත් අවුලක් නැහැ 24 වගේ කැප් එකක් දාගන්න අවුලක් නැහැ කැප් ලොකුවෙන් ලොකු වෙන්න හොඳයි ෆිල්ටර් එක දැන් මේක ඇවිල්ලා DC මේක සාමාන්‍ය මේක DC 15 තියෙන්නේ මේක 20 වගේ වුණත් අවුල නැහැ මේක දාන්න පුළුවන් මේක මේක බලන්න DC මෙතින් 15 තියෙන්නේ මේකේ 64000 තියෙනවා UF එක made in US දැන් මේ වගේ එකක් සාමාන්‍යයෙන් දාලා සෙටප් එකකට සාමාන්‍ය සෙටප් එකකට වගේ මොකට හරි දෙනවා නම් ආයි ෆුල් ස්මූත් රයිට් මේක නේ චාර්ජරක් නිසා ඒ තරම් අවශ්‍ය වෙන්නේ අපිට
හරි මදාමුනේ දුරක් තියෙන ඕන පැත්තකට කවන්න මේ හරි මදා AC එක මම එකක් කහ පාට වර එකක් දානවා මේක AC ලයින් එක මෙතනට මේක මේ මග ක්ලිප් දෙකක් නැහැ දාන්න. නැත්නම් ක්ලිප් දෙකක් ගහුවනම් හරියටම හරි. මොකද නිතරම මේක ගලවන්න වගේ තියාගන්න මේ රෙක්ටිෆයර් සමහරක් වෙලට යන්න පුළුවන්. යන අවස්ථා තියෙනවා. මෙන්න මේ වගේ ඉස්සලා උහයි කර. ඉතින් මේ වගේ ක්ලිප් දෙකක් දාගන්න ඉතින් රත් වෙන්නේ නැහැ. මේ රත් වුණාට මේක දැන් ෂෝට් එක කියන්නේ බැටරි චාර්ජ් කරන රත් වෙන්න පුළුවන් පින් නැත. ඒ වුණාම මේ ගැටලුවක් නැහැ. එහෙම දෙකක් දාගන්න පුළුවන්. හරිද මම මේක දැන් දානවා. කළු එක රිනවනේ. දන රිනවනේ. Ratu Eka
දැක්කද ඩීසී වුණාම දැන් අපිට පේනවා මෙතන 20 ගානක් පේනවා 19 හරිද ඉස්සර පෙන්වන දැක්කන 4 දශම ගානේ පෙන්වන්නේ 4 point දැන් දිනවා 19 20 වගේ වෝල්ටේජ් එක ඇම්පියර් ගන්න ඔයගොල්ලොත් ඒ වගේ ට්‍රාන්ස්ෆෝමරයක් හොයාගන්න මේ වගේ මේ මටත් එකක් නැහැ මාත් මේක හදාගන්න මම මේක අලුතෙන් හදාගන්න විදිය ෆිකස් කරලා හදන විදිය මම ඔයාලට වීඩියෝ එකක් දෙන්නම් මේක ට්‍රාන්ස්ෆෝමරයක් මම හොයාගන්න ඕනේ හයි ඇම්පියර් එකක් ඇම්පියර් 1000 වුණත් කමක් නැහැ ඇම්පියර් පුළුවන් තරම් වැඩි කරගන්න මේ ඇම්ප් එක මේ විවිගේ කම 15ක් 10ක් 15ක් තිබ්බත් මම හිතන්නේ ඇති වෙයි වෝල්ටේජ් එක අර වෝල්ටේජ් එක ගන්න 12 ඔව් 12 වෝල්ටේජ් එක කොයි ගන්න ඒතර ඩිස් ගුණාම පොඩ්ඩක් වැඩි වෙනවනේ හරි මේක සාමාන්‍යයෙන් මෙතනින් තියලා ඇලුමිනියම් කෑල්ලකට දැම්මොත් මේක රත් වෙන එක අඩු වෙනවා මේක හීට් වෙන එක අඩු වෙනවා ඒ වගේ දැම්මොත් එහෙම පුළුවන් නම් එහෙම දාගන්න right මට ගෑවෙන්නේ නැති නෝ මේ එකට ටේප් එකක් ගහනවා अब तो मैं क्यों मैं बैटरी चार्ज कर लूँ कौन मत अब तक ही ना ये बलों में तो लाइट का सेट कर ला पुडी लिया तीन है ලොකු එලියක් නැහැ. වෝල්ටේජ් බලන්න මල්ටිමීටරෙන් DC රේන්ජ් එකේ තියෙන්නේ. පහයි දශම ගණනක් තියෙනවා. 5 point. අපි ලයිට් එක ඔෆ් එකේ තියෙනවා. 9 වෝල්ට් එකක්. 9 වෝල්ටේජ් එකක්. හරි ලයිට් එක ඔන්න දීති අඩු වෙනවා හරි පොඩි මේ එළියක් තමයි තියෙන ලයිට් එක හොඳේ මම මේ ගෙදර ලයිට් ඔක්කොම ඔෆ් කරලා තියෙන්නේ රයිට් රයිට් එහෙනම් අපි දැන් චාර්ජරේ चार्ज कर लो बोलो देंगे मिलाव रातु विगड़ रातु विगड़ प्रॉब्लम का दिन ना धनु विगड़ धने का धने का दिन हरी लोड डेगी धातु नक दुला धातु ना कहोगे आदि ना लोड दिखे थी सही अब बालू मुट्ठी का वाला पैकिंग वाके देंगे लाभ हरी टमे कोलाई सॉरी सॉरी कोलाई पहाई है अबे पैक वाके दिला बालू टीवी के बालू टीवी के वाला वे कोलाई अटाई
හරිටම බලන්න මම විනාඩි 10 ගියේ. පැය භාගයෙන් විනාඩි 10යි මම බැලුවේ. ටීවී එක බලන්න. මේ වෙලාව බලන්න. විනාඩි 10ක් වගේ නේ ගියේ. 8යි. මෙතන තිබ්බ 8යි. 10ම 10කම. 11යි 8 වගේ තිබ්බේ මට මේ. මට මතක හරියට. නේ. මේක බොරුවක් නෙමෙයි ඈ. මේක ඇත්ත කතාවක්. මොකද මං හිතුවේ නැහැ මෙච්චර ඉක්මනට මේක charge එක කියලා මේ අපි මට මේ repair කරන්න ආපු එක. මට මේ repair කරන්න ආපු එක මොකද මම හිතුවේ මෙච්චර මේක මේ ඉක්මනට charge එක කියලා. මම හිතුවේ පැය භාගයක් sorry පැයක්වත් ඇයි කියලා. මම නිකම් මිටිකමඩ මම මේ දැන් පොඩ්ඩක් දාලා බැලුවා. උගන්ට මං බලන්න තිය අරක වීඩියෝත් එක්ක සසඳලා බලන්න ඒකේ තියෙන මේ එක මොකක්ද කියන්නේ මේ ලයිට් එකේ තියෙන power එක. දැන් මේක බලන්න මේකේ තියෙන මේ එක. කොච්චර එළියද? පේනවනේ. සෑහෙන එළියක් තියෙනවා ඈ. එළිය කොච්චර වැඩි වෙලාද දැන් මම බලනවා මේකේ වෝල්ටේජ් එක අපරන්ට මල්ටිමීටරේ මම ගන්නන්න. විනාඩි 10ක් වගේ විනාඩි 10ක් ගියෙත් නෑ මං හිතන්නේ දේ. හොඳේ. ඇත්තට මම මේ මාත් මේකක් හදා ගන්න ඕනේ. ට්‍රාන්ස්ෆෝමරයක් හොයා ගන්න ඕනේ. බලන්න 12 වෝල්ට්ස් තියෙනවා. බැටරි ඇම්පියර් එක බලන්න කොච්චර ඇම්පියරක් තියෙනවද කියලා. මට ඉතල ස්පාක් කළා මට පේන්න බැරුණා. සිරාටම සුපිරිම චාර්ජරයක් ඈ. මම හිතුණා මේ ට්‍රාන්ස්ෆෝමරේ මේ තරම් මේ හොඳ ක්වලිටියද කියලා. විනාඩි 10ක් යනම් මුන්නේ මේක චාර්ජ් වුණා මේ බැටරිය. මම දැන් ට්‍රිවිල් බැටරියක් වුණත් චාර්ජ් කරගන්න පුළුවන් වෙයි. ඉතින් ලොකු බැටරියක් බස් බැටරියක් කරේම නම් මම හිතන්නේ පුළුවන් වෙයි. දැන් මේක විනාඩි 5 10 මේක චාර්ජ් වුණා නම් ඒ බැටරියක් චාර්ජ් කරගන්න බැරි වෙන එකක් නැහැ අඩුම තරමින් පැය භාගයක් විතර යනකොට. එහෙනම් මෙන්න මේ රෙක්ටිෆයර් එක තමයි ගිහලා තිබ්බේ. මම මේ තව එකක් ගෙනාවා ඒකත් ඒතරම් මට ෂුවර් නෑ. ඒක නිසා මම අර රෙක්ටිෆයර් එක දැම්ම. වෝල්ටේජ් එක ගන්නට අප් වෙලා ආවා. එහෙනම් ඊළඟ වීඩියෝ එක හැමෝටම ජයවා සුබ දවසක්. දෙයක් ගැන කතා කරලා හිතනවා. මේ ට්‍රාන්ස්ෆෝමර් එක ගන්න තැනක් මම දන්නේ නෑ. මම දන්න තැනම ඔයගලන්ට ගන්න පුළුවන් බෝතල් පත්‍ර කඩවලට ගියොත් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් චෙක් කරලා බලලා ගන්න ඇම්පියර් ප්‍රමාණය වැඩි වෙන්න ඕනේ. මේ අර ගහන ස්පාක් එක වැඩි වෙන්න ඕනේ. ඇම්පියර් මං හිතන්නේ මේක මට මයින්ඩ් එක මං හිතන විදිහට මං හිතන්නේ මේක ගහලා තිබුණේ නැහැ. මං හිතන විදිහට මේකේ 15ක් 10ක් 15ක් විතර ඇති. මම දැන් ඊටට වැඩි වුණාට කවුලක් නැහැ. රයිට්. ඒක ගඩබඩ නැහැ. ගන්න තැන තියෙන්නේ එතන තමයි තියෙන්නේ සාමාන්‍යයෙන් කඩල වල නම් කොහෙ ගන්නවද කියලා මන්නම් දන්නේ නැහැ. පරණ බඩුව එකේ මොන හරි ආපු දෙයකින් ගලවලා කරලා ගන්න හදලා 12 පොඩක් වැඩුණට කමන්නේ. ගන්න. ඇම්පියර් එක වැදගත්. ඒක මතක තියාගන්න. වෝල්ටේජ් එක වැදගත්. වැදගත්. 12න් 13න් උඩ. කියන්නේ හතර 15 නෑ 13ක් 15ක් වගේ තවුලක් නෑ. රයිට්. එන ජය මේ වෝල්ටේජ් එක 15ක් වෙන්න ඕනේ. යූස් එක මොන තරම් වැඩිුණා කමන්නේ. වෝල්ටේජ් 15ක් සෝරි මේ 25ක්. වෝල්ටේජ් 25ක් වෙන්න ඕනේ. කැපසිටි එක දාන්නේ මේකේ වෝල්ටේජ් එක මදිුණොත් විතර. මේක සාමාන්‍යයෙන් 12 13ක් වගේ තිබ්බොත් එහෙම අපි කොහොමද මෙතන පොඩ්ඩක් අප් වෙලා යනවනේ. වෝල්ටේජ් 3 4ක් විතර තුන හතරක් විතර අප් වෙනවා නම් අප් එකට හොඳයි. නැත්තම් අවශ්‍ය නැහැ. රයිට්. අපි ඉමර්ජන්සි ලයිට් එකක් සෙට් කරලා බලමුද මේකට. මේ ලයිට් පටිය කොළඹින් ගන්නවා නම් රුපියල් 200යි. 12 වෝල්ට් ලයිට් පටියක්.
මෙතන පැය 5ක් විතර මේක පුළුවන් තියාගන්න හොඳේ. Right, Jeva. Hemat apa? Sudah sah.